තරංගම හොඳ පිතිකරුවෙක්. මීට පෙරත් මම පන්දු යවලා තිනවා තරංගට. ඔව් ඇත්තනම හොඳින් තාක්ෂණය අතින් ඉහළ මට්ටමක ඉන්නවා පන්දු වල පහර දීමේදී. හොඳින් පිටු හසුරුවනවා. ඒ කියන්නේ පන්දු වෙන මාවතට ඔහුගේ පාද හැම දෙයක්ම හොඳින් පන්දු පිට හසුරුවනවා. හොඳ පිතිකරු. මම හිතන්නේ සෑහෙන පිගු අනාගතයක් තියෙනවා. තරග පනහකට සභාගේ තිබන ලකුණ දෙදහස් තුන්සේ හැටක් ලබාගෙන් තිබෙන වැඩිම ලකුණ සංඛ්‍යාව මට කලින් එකසේ හැත්ත හතරයි. දැන් ඔහුගේ නම ඉදිරියේ ලකුණ දෙසේ තිස් දෙකක් සටහන් වෙනවා. තරං ගැන කතා කරන අතරවාරයේදී අපි සූදානමින් සිටිනවා සුජීවද සිල්වා පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වේග පන්දු පුහුණුකරු චම්පක රාමනායක සමග කතා බහ කරන්න. චම්පක සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරන මුලින්ම චම්පක දුරකථනයේ රැඳී සිටිනවා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වේග පන්දු පුහුණුකරු ප්‍රධාන පුහුණුකරුවා චම්පක සුබ සන්ධ්‍යාවක්. චම්පක මහින්දනේ ඔබට මාව ශ්‍රවණය වෙනවා කියලා. චම්පක අපි ඔබෙන් දැනගන්න කැමති සුජීවද සිල්වා අද දවසේ අප සමග සිටිනා වේග පන්දු යවන්නේ කැටියට. ඔහු ගැන මොකද ඔබ හිතන්නේ? ඔව් ඉතාම හොඳින් පන්දු යවනවා මේ සීසන් එකේ මම දැක්කා තරග කීපයක්ම. ඉතා හොඳින් පන්දු යවනවා මම හිතන්නේ. ඔහු ගැන දැන් ගොඩක් වෙලා කතා වෙලා තියෙනවා. ඉතින් ඔහු පළපුරුදු ක්‍රීඩකයේ මීට පෙරත් ශ්‍රී ලංකා වෙනුවෙන් තරග මම හිතන් දෙකකට සහභාගී වෙලා තියෙනවා ටෙස්ට් තරග වලට. පළපුරුදු ක්‍රීඩකයෙක්. ඉතින් මනවින් පන්දු යවන කර මට කියන්න පුළුවන් මේ තරගම සිරස මේ ප්‍රීමියර් කුසලන් තරගාවලදී. හොඳයි චම්පක, බෙහෙවින් ස්තුතියි. සුජීව මා හිතන්නේ හොඳ තක්සේරුවක් ලැබුණේ ප්‍රධාන වේග පන්දු පුහුණුකරුගෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ. සුජීව, දැන් ඔබ ටෙස්ට් තරඟ දෙකකට සහභාගී වුණා. නමුත් ඔබට හැකියාවක් ලැබුණේ නැහැ එක්දින ජාත්‍යන්තර තලයට යන්නට. ඇයි? ඇත්තටම ඒක මට කියන්න අමාරුයි. මොකද මම දන්නේ නැහැ මොකක්ද හේතුව කියලා. හැබැයි මම හොඳට ටෙස්ට් තරඟ දෙකේදීත් මම ක්‍රීඩා කරා. මම මේ තරඟ දෙකේදී කඩලු හතක් ලබා ගත්තා. ඉතින් මං දන්නේ නැහැ ඇත්තටම මොකක්ද හේතුව කියලා. වන් ඩේස් වලට වෙනමයි, ටෙස්ට් වලට වෙනමයි කියලා ක්‍රීඩකයෝ වෙන් කරලා තිනවා. ඉතින් මං හිතන්නේ ඒගොල්ලෝ හිතනවා ඇති මම ටෙස්ට් තරඟ වලට හොඳ ක්‍රීඩකයෙක් කියලා. ඒක නිසා වෙන්නේ නැති මාව එක්දින තරඟ වලට යොදා ගත්තේ නැති. ඒ වුණාට මම එක්දින සංචාරයකට සහභාගී වුණා ඕස්ට්‍රේලියාවලදී. මට ඒක තරඟ කරන්න ලැබුණේ නැහැ. ඉතින් මං දන්නේ නැහැ ඒක හේතුව කියන එක. ඔබ අනුගමනය කරන නැත්නම් අනුකරණය කරන ලෝකයේ වේග පන්දුවලින් සිටනද? එහෙම අනුකරණය කරන්නේ නැහැ කාවවත්. හැබැයි ගොඩක් පළපුරුදු ක්‍රීඩකයෝ අපි දැකලා තිනවා සෙල්ලම් කරනවා. ඉතින් ඒගොල්ලන්ගෙන් උපදෙස් ලබා ගන්නවා. මොකද මම පකිස්තානයේ සමග ක්‍රීඩා කරා, ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සමග. ඇත්තටම එහිදී පුහුණුකරු ඒගොල්ලන්ගේ අකිට් ජාවිට්, මම හිතන්නේ එයා හොඳට පන්දු යවන ක්‍රීඩකයෙක්. ඉතින් ඒගොල්ලන්ගෙන් අපි ගොඩක් ඉගෙන ගත්තා පන්දුව රිවර්ස් ස්විං යවන විදිය. ඉතින් ඇත්තටම ගොඩක් ඒ වගේ වලදී ඉගෙන ගන්න පුළුවන්. හැබැයි කාවත් අනුකරණය කරන්නම් තාම හිතලා නැහැ. හොඳයි. තරංග, අපි දුටුවා ඔබගේ සහෝදර ක්‍රීඩකයන් ඔබ ගැන මොනවද කියන්නේ කියලා. උන් සෑහෙන විශ්වාසයක් තබා තිබෙනවා. SSC කණ්ඩායම නියෝජනය කරමින් ඔබ දැන් වසර කිහිපයක්ම ක්‍රීඩා කළා. SSC කණ්ඩායම ගැන කතා කරොත් මේ තරඟ වාරයේදී ඔබේ කණ්ඩායම දැක්වූ දක්ෂතාවයන් පිළිබඳව මොකද හිතන්නේ? ඇත්තටම හොඳ කණ්ඩායමක්. මොකද හැම පැත්තෙම සමබරයි. පිතිකරණ අංශයෙන් වුණත් පන්දු යවන අංශයෙන් වුණත් නිතරම අපේ කණ්ඩායමේ ක්‍රීඩකයන් සංචාර නියලන කොටත් ඉන්න පොඩි කට්ටියකින් හරේ මැච්චක් දිනන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා අපේ ක්ලබ් එකේ. ඒ කියන්නේ හොඳට බලාගෙන ක්ලබ් එකෙන් වෙන්න ඕන ජාතියේ ක්‍රීඩකයන් ඉටු කරනවා. ගොඩක් හොඳයි. රාගම ක්‍රිකට් සමාජය ඉන්දික දැන් මේ තරඟ වාරයේදී කැපිපෙනන කණ්ඩායමක් බවට පත් වෙලා තිබෙන ඔබේ ක්‍රීඩා සමාජය මෙතෙක් පැවැත් තරඟවලදී දැක්වූ දක්ෂතාවයන් ගැන ඔබ මොකද හිතන්නේ? ඇත්තටම ඒ හැම දක්ෂතාවයක් පිටිපසම අපේ සභාපතිතුමා රොෂාන් අබේසිංහ මහත්මයා ඉන්නවා. කණ්ඩායම තරඟ දිනන්න ගිය අවුරුද්දේ අප තරඟ කීපයක් ජයග්‍රහණය කරා. මේ අවුරුද්දේ තරඟ ජයග්‍රහණය කරලා සුපිරි වටේට ආවා. ඇත්තටම ඒට ප්‍රධානම හේතුව අපේ හොඳ පසුබිමක් තියෙනවා. ඒ වගේම දක්ෂ ක්‍රීඩකයෝ කීප දෙනෙකුත් ඉන්නවා. අපේ ක්‍රීඩා සමාජයෙන් ලැබෙන සහයෝගයයි දක්ෂ ක්‍රීඩකයා අතර සම්බන්ධ වෙලා අපි
මහිතනවා ලබන අවුද්දේ වෙනකොට තව මීට වැඩිය තව ඉදිරි අඩියක් තව ඉදිරියට තියන්න පුළුවන් වෙයි. ඔබ දක්ෂ ප්‍රතිකරුවෙක්. අපේ රටේ මේ දේශීය තරඟ සඳහා සහභාගී වන පන්දු යවන්නන්ගේ විශේෂයෙන්ම වේග පන්දු යවන්නන්, දඟ පන්දු යවන්නන් මේ පන්දු යවන්නන්ගේ තත්ත්වය ඔබ කොයි විදිහට දකින්නේ? වේග පන්දු යවන්න නම් මට හිතෙන විදිහට දැන් පහුගිය අවුරුදු දෙක ආරම්භ බැලුවාම පහුගිය අවුරුද්ද මේ අවුරුද්ද අරන් තමයි වේග පන්දු යවන්නන්ගේ ලොකු දියුණුවක් තියෙනවා. ගොඩක් ලොකු දියුණුවක් තියෙනවා. හැම ඉස්සර දැන් අවුරුදු කීපයකට කලින් ක්‍රීඩා සමාජයක පන්දු යවන්න දෙන්නෙක් වේග පන්දු යවන්න දෙන්න බෝල් කරලා ඉවරනාට පස්සේ එතනින් එහාට තව හොඳ වේග පන්දු යවන්න හිටියේ නැහැ. තර්ඩ් සීම එච්චර ප්‍රශ්න. දැන් හැම ක්ලබ් එකකම හොඳ එක හා සමාන වේග පන්දු යවන්න තුන් දෙනෙක්වත් ඉන්නවා. දැන් පිතිකරුට එච්චර ලේසි නෑ ලකුණු ලබා ගන්නවා කියන එක. ඒ කියන්නේ මුල් පන්දු යවන්න දෙන්නයි තව එක්කෙනෙක් ඉන්නවා. ඊට පස්සේ එයා බෝල් කරනවාම ආයි අර දෙන්න බෝල් කරනවා. ඒ කියන්නේ වේග පන්දු යවන්නන්ගේ දියුණුවක් මම ඇත්තටම දකිනවා. පිතිකරුවෙක් හැටියට ඔබේ ක්‍රීඩා සමාජයේ නැත්තම් ඔබට ලැබෙන තනතිරු පිළිබඳව සෑහීමකට පත්වන්න පුළුවන්ද? මේ තනතිරුවේ තමයි ඔබේ පිතිකරන හැකියාව, ඒ වගේම පන්දු යවන්නේගේ පන්දු මේ හැකියාවර ගබලන්නේ. තනතිරු ගැන ඇත්තටම ගොඩක්ම සන්තෝෂ වෙන්න බෑ. අපිට රාගම ක්‍රීඩා සමාජයට ගොඩක් බලපාලා තියෙන්නේ අපිට මේ ග්‍රවුන්ඩ් එකක් නෑ. ඒ කියන්නේ ස්ථිර ග්‍රවුන්ඩ් එකක් නෑ. අපි හැමදාම සෙල්ලම් කරන්නේ කොළඹාවට තියෙන ක්‍රීඩා ඒ ග්‍රවුන්ඩ්ස් වල තමයි. ඉතින් ඒ එහෙම බැලුවහම අපිට අවශ්‍ය විදිහට කියලා තනතිරුවක් හදාගන්නවත් පුළුවන්කමක් ගොඩක් අඩුයි. ඉතින් අනිත් ක්ලබ් අරගෙන බැලුවහම ඒ අයට පුළුවන් එයාලට ඌමනා විදිහ තනතිරුවක් හදාගන්න. ඉතින් ඒ අවාසි අපිට තියෙනවා. ඒත් මේ අවුරුද්දේ තනතිරු ගැන කතා කරද්දී තනතිරු මං හිතන්නේ අපි සහභාගී වෙච්ච තරඟ දැනට හතෙන් හරි මං හිතන්නේ තරඟ තුනක වගේ තමයි සාමාන්‍ය හොඳ තනතිරු ලැබුණා. අනිත් ඒවා එච්චර යන සන්තෝෂ වෙන්න පුළුවන් මට්ටමක නෑ. හොඳයි. සිරස් ජාතික ප්‍රමුඛ පෙළ ලීග් ක්‍රිකට් තරඟාවලියේ තරඟ කිහිපයක් අද දවසේදී නිමවටපත් වෙනවා. මේ පිළිබඳ තොරතුරු දැනගන්න අපි යලිත් සම්බන්ධ කරගන්නවා රොෂාන් වටවල. රොෂාන් කොහෙද ඉන්නේ? හලෝ රොෂාන් කොහෙද ඉන්නේ? ඔව් සම්පත් මාම හොඳින් ඇහෙනවද? අනිවාර්යෙන්. ඔව් සම්පත් මාසෙදී NCC ක්‍රීඩාපතිගේ NCC ක්‍රීඩාපතිගේ මීට විනාඩි කිහිපයකට කලින් නිමවටපත් වුණා NCC කණ්ඩායම සහ කෝච් කණ්ඩායම අතර තරඟයේ පළමු නිමේෂය වාර්තා කළේ NCC කණ්ඩායම. කෝච් කණ්ඩායම ඉත අසීරුවෙන් තමන්ගේ පරාජය ගලවා ගත්ත. තරඟයේ සම්පූර්ණ පරාජයෙන් ගලවි ඔවුන් තරඟයේ ජයපරාජයෙන් තොරව අවසන් කළා. අඩු හතක් ඔවුන්ගේ විදිහට තිබුණා තරඟයේ නිමවටපත් වන විට. සම්පත් අතරම කතා බහ කරන්න බොහෝ තොරතුරු තිබෙන මේ තරඟයේදී අවධානය යොමු කරා. ශතක කිහිපයක් වාර්තා වුණා. ලසිත් ප්‍රනාන්දු ප්‍රථම NCC කණ්ඩායමේ ලකුණු 142ක් වාර්තා කළා. පන්දේමේදී රුචිර පෙරේරා කඩුලු 4ක් ගවාගත්ත ලකුණු 105කට. කෝල්ස් කණ්ඩායමෙන් හොඳම ඉනිම ක්‍රීඩා කළේ මනින්ද වර්ණපුර ලකුණු 106යි ප්‍රථම ඉනිම සඳහා. NCC ලකුණු 408යි ප්‍රථම ඉනිමට. කෝල්ස් කණ්ඩායම ලකුණු 355යි ප්‍රථම ඉනිමට. අකලන්ත ධනේගම පන්දේමේදී ඉතා හොඳ පන්දේමක් සටහන් කළ. කඩුලු 5ක් ගවාගත්ත අකලන්ත ධනේගම නැවත කාලෙ ශ්‍රී ලංකා කණ්ඩායමට පැමිණ යළි ඉදිවතට ගිය වේග පන්දවන්න. කඩුලු 5යි ලකුණු 71කට. ඊට අමතරව ලසිත් ප්‍රනාන්දු ලකුණු 68කට කඩුලු 4ක් ගවාගත්ත පන්දේමේදී NCC කණ්ඩායම වෙනුවෙන්. ඊළඟට NCC කණ්ඩායම තමන්ගේ දෙවෙනි ඉනිම ක්‍රීඩාපල ලකුණු 243යි පිළිතුරු නිම ක්‍රීඩා කරමින් දිනේ නිමාවේදී කෝල් කණ්ඩායම ලකුණු 125ක් ලබාස්සය කල්ලු 7ක් දැරී හර්ෂ විතාන්ත සජීව වීරකොන්න පදින්න ගන්නේ සිටියේ. සම්පත් මට විනාදයක් දෙන්න අසලංක ධනේගම මා සමග සිට මේ මොහොතේදී අසලංක ශ්‍රී ලංකාවට වේග පන්දු යවන අවශ්‍ය කාලයක ඔබ ප්‍රමුඛ පෙළ තරඟාවලියේදී කැටි පෙළ දක්ෂකම් දිගින් දිගටම දැක්වුවා. ඔබ සෑහීමට පත් වෙනවාද ඔබ මෙවර තරඟාවලිය දැක්ක දක්ෂකම් පිළිබඳව? ඇත්තටම මම සෑහෙන බලාපොරොත්තු ආකාරයටම මේ පන්දු යවීම වුණා. අවශ්‍ය තරමින් පන්දුර පහර දෙද්දී ලකුණුත් පන්දු යවීමේදී කඩලුත් සෑහෙන ලබා ගත්තා. ඉතින් සෑහෙන සතුටුයි මම බලාපොරොත්තු වෙන ඊළඟට කණ්ඩායමට නැවතත්. අදංග ඔබ සාමාන්‍ය දකින විට මේ ලැබෙන තනතිරු පිළිබඳව වේග පන්දයන් එක්කෙන් සතුටුමත්ද? කොහොමද මේ ප්‍රමුඛ පෙළ තරඟාවලියේ ලැබෙන තනතිරු සහ ජාත්‍යන්තර මට්ටමේ තරඟ විශේෂ ශ්‍රී ලංකාවේදී ලබා දෙන තනතිරු අතර වෙනසක් තිබෙනවා? මේ වෙනසත් එක්ක ඔබගේ දක්ෂතාවට ඒ කොයි විදිහකට බලපාන? ඇත්තටම දැන් ලංකාවට ගොඩක්ම තනතිරු ගොඩක් වෙලාවට පන්දුවට පහර දෙන්නන් සහ දඟ පන්දු යවන්නන් තමයි ගොඩක්ම උචිත වෙන්නේ. ඉතින් මේ වගේ තනතිරු වල කඩුළු ගන්න කියන්නේ සෑහෙන අමාරුයි. වැකියන් වැ කොහොම හරි ඉතින් අපේ දක්ෂතාවය උඹල කොහොම හරි ගන්නවනේ.
මෙත කාලේ අරුතින් හඳුනාගත් වේග පන්දාන ඔබ අපේ මතක හැටියට වේග පන්දාන ගණනාවක් මේ ජාතික කණ්ඩායමට ඇතුළත් වුණා බොහොම අමාරුයි. ඔබේ බලාපොරොත්තු ඔබේ ජීවන පරිවිදරද දකින්නේ දැන් ඔබේ ජීවන අඩු බලපෑම තිබෙන මේ පන්දේමේ එන්නේ පන්දුවට පහර දෙන්න සහ පන්දුව යැවීම දයන්සිම මම දැන් කරගෙන යනවා. ඉතින් මම බලාපොරොත්තු වෙන ඕල්රවුන්ඩර් කෙනෙක් වශයෙන් කණ්ඩායමට ඇතුළත් ඉතාමත් බලපත සැහෙන බලපත සංගීතය මෙන්න බලපත වෙනවා. හොඳයි ආකලංක අපේ සුභපැතුම් අපි ඔබට සුභපැතුම් වෙනවා. අද තරගේ කලු පහක් දාලාගත්තේ මේක පන්දුවන ලසිත් ස්තනතුමා සමග සිටිනවා. ලසිත් ඔබ පන්දුවෙන් පිටින් දස්කම් දැක්වූ ක්‍රීඩකයා ඉන්ටිස්කෝස් කණ්ඩායම අතර අපිට කියන්න ඔබ අපේ එදිනෙදා මුණ ගැහෙනවා හරිම අඩුයි. රූපේ පෙන්වන්න තිබුණා නම් හොඳයි සම්පත් අපි ඉදිරි දිනකදී සදා අවස්ථාව ලබා දෙමු. ලසිත් අතුමා අද දැක්වූ දක්ෂතා පිළිබඳ ඔබ ශතකයක් වාර්තා කළා. කඩලු හතරක් ගලාගත්ත කොහොමද ඔබේ දක්ෂතා පිළිබඳව ආපස්සට හැරලා බලන්න. ඇත්තටම අන්තිම තරගේ මම ක්‍රීඩා කරේ නෑ ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන් දැක්ක හිටපු හින්දා. ඉතින් අවස්ථාව ලැබුණා. ඒ අවස්ථාව මම උපරිම ප්‍රයෝජනය ගත්තා. පන්දියන්නේ වශයෙන් මම වැඩි දස්කම් දක්වලා නෑ. ඒත් මේ තරගේ හොඳ දස්කම් දක්වන්න ලැබුණා. ඉතින් ගොඩක් සතුටුයි. අසිත දැන් ජාතික කණ්ඩායම නියෝජනය කරන නිසා එන්සිසි පිලේ ක්‍රීඩකයන් රැසක් ඔබ ඉදිරි තරග කීපයට අවස්ථාව ලැබේවි ක්‍රීඩා කරන ඔබ බලාපොරොත්තු කොහොමද? ඉදිරි තරග වලත් හොඳින් පන්දර බහර දීලා ඒ සංගීතයට හරි අපේ අරමුණ සම්පත් දේශීය තරඟ වීමට නව චාවයක් එක්කිරීම නැත්නම් මෙවැනි යෝන් ක්‍රීඩකයන් ජාතික හඳුනා දීම ලසිත් ප්‍රනාන්දුල ඉදිරියට ආයතුයි ඔවුන් යලි ශ්‍රී ලංකා ඒ කණ්ඩායම හරහා ජාතික කණ්ඩායම පැමිණිය යුතුයි. අපි ලසිත් ප්‍රතිපත්තිය භවිෂ්‍යයේ සම්පත් අපි යලි සමයෙන් රොෂාන්ටත් ඒ ක්‍රීඩකයන් දෙනාටත් බොහොම ස්තුතියි. ඒ වගේම අපි කතා බහ කරමින් සිටින්නේ අද දවසේදී සිරස ජාතික ප්‍රමුඛ පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේදී දක්ෂතා දක්ව ක්‍රීඩකයන් තිදෙනෙක් සමග ඉන්දිකද සේරම් සුජීව සිලාසා තරඟ පරණවිතාන් සමග. සුජීව, ඔබ වේග පන්දවන්නේ හැටියට මේ තරගාවලියට එක් වෙද්දී ඔබට ලැබෙන තනතිරු මේ කඩුලු ලබා ගැනීමේ අවස්ථාව වැඩි කරනවද නැත්නම් අඩු කරනවද කොහොමද? ඇත්තටම අපිට අකලංක කිව්වා වගේ ලේසි නෑ ලංකාවේ තන්තිරුවල වේග පන්දුයන්නෙකුට කඩලු ගන්න. මොකද මුල් පැයේදී මොකද බෝලේ පොඩ්ඩක් ස්විං වෙනවා, මුල් පැයේදී විතරක් ලොකු චාන්ස් එකක් තියෙනවා වේග පන්දුයන්නෙකුට කඩලු ගන්න. ඊට පස්සේ මං හිතන්නේ තනනිල්ල හරියට බැට්ස්මන්ලට උචිත වෙන විදිහට ඒක හැඩ ගහනවා. ඉතින් මං හිතන්නේ ඊට පස්සේ ස්පින් එකට නැත්තම් සාමාන්‍යයෙන් මද වේග පන්දුයන්නෙකුට වගේ උචිතයි. මං හිතන්නේ හරි අමාරු දෙයක්. හැබැයි ඒත් අපිට අමාරුයි කියලා බලන් ඉන්න බෑ. අපිට අපේ දක්ෂතා පෙන්නලා අපිට කොහොම හරි කඩු ලබා ගන්න ඕන. මං හිතන්නේ ලංකාවේ NCC තනනිල්ලත් SSC තනනිල්ලත් වේග පන්දුයන්නල ටිකක් උචිතයි. මොකද බවුන්ස් තියෙනවා. ඉතින් ඒක පිටිකරුවන්ටත් පහර දෙන්න පුළුවන්. මම හිතන අනිත් අන්තිලි එච්චර වේග පන්දුයන්නට සුබදායක නෑ. මං හිතන්නේ ඒක ලංකාවේ තනනිල්ලවල ස්වභාවය. තරංග කණ්ඩායම පිතිකරුවෙක් හැටියට SSC කණ්ඩායම නියෝජනය කර ආරම්භක පිතිකරුවා හැටියට ඔබට ලැබෙන තනතිරු පිළිබඳව ඔබ කල්පනා කරනවාද? එහෙම නැත්නම් ඔබ මේ තරඟයේ මෙන්න මේ ඉලක්කයට ඔබ යනවා, මේ ලකුණු සංඛ්‍යාව රැස් කරගන්නවා, එහෙම අදහසක් ඇතිවද කණ්ඩායමේ ක්‍රීඩකයෙක් හැටියට එකතු වෙන්නේ තරඟයට? ඔව්, මොකද අපිට තනතිරු ගැන වරු වෙන්න බෑ. මොකද අපිට ඒක පාලනය කරන්න බෑ. තනතිරු කොයි වගේද ඇසිරෙන්නේ? ඒක නිසා පුළුවන් විදිහට තමයි බැට් කරන්නේ. පුළුවන් තරම් විකට් එකේ ඉඳලා තමන්ට ටීම් එකටයි තමන්ටයි කයක් හරි ලකුණු ගාණක් දාලා ටීම් එක පොඩ්ඩක් උඩින් තියාගෙන තමයි